සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනවිරත්. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස් පළවිත. නමගිය පාතාල වෙඩික්කරුවෙක් ගම්පහදී පොලිසිය සමග වෙඩි හෝමාරුවකින් මරුට. එල්.ටී.ටී.ට ආයුධ ලැබුණ හැටි කරුණා අම්මාන් හෙලි කරයි. රණසිංහ බලමනාජ 5000 රයිෆල් දුන්නා. 5000 රවුන්ඩ්ස් දුන්නා. 5000 ග්‍රනේඩ් දුන්නා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හිටපු ජනපති මෛත්‍රීට ලැබුණු ඩොලර් මිලියන 5ක් අතුරුදන්. ජනපති කොමිසමේදී අනාවරණයක්. නිරෝධායන නීතිවලට පටහැනි වන්නන්ට නීතිය දැඩි වෙයි. මේ සෞඛ්‍ය පුරුදු වලට යමෙක් පටහැනිව කටයුතු කරනවා නම් පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. පොලිසිය සමග සිදු වූ වෙඩි හුමාරුවකින් ගම්පහ මල්ලතුහිරි පිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කැටවල පිටිගේ සම්පත් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අදාළියම මෙලෙස මියගොස් ඇත්තේ පාතාල නායකයෙකු වන ගඩේමුල්ල සංජීවගේ වෙඩික්කරු ලෙස ප්‍රචලිතයික්. දවසේ පුවත ගම්පහ මල්ලතුහිර පිටිය ප්‍රදේශයේදී අදාළියම 5:30ට පමණ මෙම වෙඩි හෝමාරුව සිදුව තිබෙනවා. ලද තොරතුරක් මත මල්ලතුහිර පිටිය පුවක් පිටිය රබරොත්ත පාර ප්‍රදේශයේදී ෂණික පොලිස් මාර්ග බාධකයක් යොදා යතුරුපැදියක් නැවැත්වීමට පොලිසිය උත්සාහ කර තිබුණා. එෙහිදී අණ නොතකා ධාවනය කළ එම යතුරුපැදිය පොලිසිය ලුහුබැඳ ඇති අතර අදාළ යතුරුපැදිකරු රබර් කැලයකට ගොස් සැඟවී පසුව පොලිසියට වෙඩි තැබූ බව පොලිසිය සඳහන් කළා. එම අවස්ථාවේ පොලිසිය එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර වලින් අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා තුවාල ලබා ඇති අතර මල්ලතුහිරි පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුනේ 25 හැවිරිදි රන්කොත් පේඩිගේ සම්පත් හෙවත් කැටවල පිටිගේ සම්පත් නමින් ප්‍රසිද්ධ සංවිධාන අපරාධ කල්ලි සමාජිකේ. ඔහු මීවිටිය එල්ලක්කල ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. ජීවිතක්ෂයට පත් වූ සෙකකරු දක්ෂ වෙඩිකරුවෙක් ලෙස නම් දරා සිටින පුද්ගලෙක් වන අතර 2018 වසරේදී කඩවත ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක චෝදිතයෙක් වනවා. මේ පිළිබඳව ගරු මහේස්ත්‍රාත්තුමා විසින් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. යන හෙට දිනේදී මීට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. කැටවල පිටිගේ සම්පත් දැනට බන්ධනාගාරගතව සිටින ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙකු බව පොලිසිය වැඩිදුරටත් තහවුරු කළ අතර තවත් අපරාධ කල්ලි වලට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙසද කටයුතු කළ පුද්ගලෙක්. සැකකරු සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් යතුරුපැදියක් රුපියල් 48,000ක මුදලක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ටාශය සහ මල්ලතුහිරි පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර පසුගිය මේ 19 වෙනිදා ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මන්නාපිහි උපයෝගී කරගනිමින් පහර දී මේ සිද්ධියකට සහ මේ මාස 29 වෙනිදා එම හෝටලයටම වෙඩි තබා අලාබාලනී සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම සැකකරුගෙන් අනාවරණ කරගත් තොරතුරු වලට අනුව ඔහු පදිංචිව සිටි අගුලාන සමුද්‍ර දිසි මාවත ප්‍රදේශයේ නිවස ඉදිරිපිට සංගමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ පහක් සොයා ගැනීමට විවර්ෂණ කණ්ඩායම් සමත් වී තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරක් මත ඊයේ පසුරු දෙකට පමණ මොරගහේන පොලිස් ඔසමේ ගෝණපුල හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 28ක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවටගත් සැකකාරිය විදේශගතව සිටින ප්‍රබල පාතාල කල්ලි සමාජික මොරටුවේ කොඩු අංචල මත්තාගේ ගෝලයෙකු වූ දැනට බන්ධනාගාරගතව සිටින මර්වින් ජනා විසින් මද්‍රව්‍ය බෙදාහැරීම සඳහා මෙහෙය වයිති බවයි. දවසේ පුවත
බිනියක මූර්ති මුරලිදරන් හේවත් කරුණා අම්මාන් එල්ටීටී නායකයෙකු ලෙස සිටි සමයේ ඔහු විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ ඔහු එල්ටීටී සංවිධානයට සම්බන්ධව සිටි සමයේ සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කරුණා අම්මාන් සඳහන් කළේ තමන් ඇතුළු හිටපු එල්ටීටී සමාජකෙන් 13,000කට ජනාධිපති පොදු සමාවක් හිමිව ඇති බැවින් එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවයි. ඔබ කියවනේ එක රැයකදී හමුදාවේ 23,000 ඝාතනය කළා කියලා. හැබැයි සරත් ෆොන්සේකා මහත්මයා කියනවා හිටපු යුද හමුදාපතිවරයා දිහා ඉච්චර ඝාතනයක් කළේ නැහැ කියලා. ඒක මම හිටියා බිලෙජ් මීටින් එකක මම යනකොට ඒක නිවුස් රිපෝටර් ආවිලා. මම වන් අවර් ස්පීච් එක දුන්නා. එයා ඔක්කොම නිවුස් එක කපාලා 30 සෙකන් එඩිට් කළා මේ නිවුස් එක. මේ තමයි ප්‍රොබ්ලම් වෙලා මේක. පොලිටිකල් ස්පීච් එක අපි ෆෝර් එක්සැම්පල් එක මේක කිව්වා. ඒක ගොඩක් අඩි කිව්වා නේද? ඒක ඔක්කොම එක ඩිටැලස් කරන්න ඕනේ. මනරොනේෂන් කියා එල්ඩි ලීරතක එයා කිව්වා සෙපරේට් කන්ඩි තමයි අපිද ඕනේ විදියට මට වීඩියෝ ක්ලිප් තියෙනවා. සෙල්ලු මඩගෙනල් කිව්වා මේ විදියට. සම්බන්ධන් කිව්වා මේ විදියට. ඒ ස්ටේජ් එක දෙදෙර මම කෙල් කර බැසන පාවිච්චි කරන්නේ. අපි ඉන්නකොට වගේ තමයි මම කිව්වා. දැන් ධර්ම විතර. ගම්දාපතුමා කියන්නේ ඉච්චර මරු නැහැ කියලා බොරුවක් කියලා. මං දන්නේ නැහැ කී දෙනෙක් මරලා කියලා මරලා මම කවුන්ට් නැහැ. නෑ සාමාන්‍ය ගාන අපිට කියන්න. කවුන්ටින් නැහැ. යුද්ධ කාලේ ඉන්නකොට දෙකපදම මරලානේ. අරන්තලාවේ භික්ෂු ඝාතනයත් සිද්ධ වුණේ ඔබේ නායකත්වයෙන්. නෑ මේක බොරු නිවුස් එකක්. ඒ කාලේ කුමාරප්පන් තමයි අපි ලීඩර් එක හිටියේ. මේක පරණ පාස්ටක පාස්ට්. අපිද පාස්ටක ඕන නෑ. දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සලයත් කියනවා ඔබ ඔය කරපු දේවල් වලට විමර්ශනයක් සිද්ධ කරන්න ඕනේ කියලා. නෑ නෑ මේක එයාට මොකක් කරන්න බෑ. ඔයා දන්නවා ප්‍රොම එක්සලන්ස් මහින්ද රාජපක්ෂ පබ්ලික් ඇම්නෙස්ටි එක දුන්නා කඩිට. මට විතර නෑ මම 13,000 එල්ඩීඩී දෙයා දුන්නා පබ්ලික් ඇම්නෙස්ටි. මේක ඉවරයි. කඩිට ඕන ප්‍රොබ්ලම්. සජිත් කිව්වා. එයා තමයි ප්‍රොබ්ලම ක්‍රියේට් කළා. මේ ප්‍රොබ්ලම ස්ටාර්ට් කළා. එයා තාත්තා තමයි දුන්නා නේ පෙන්ෂන් එක. පණසිංහ ප්‍රොබ්ලම 5000 රයිවල් දුන්නා. 1 crore රවුන්ඩ්ස් දුන්නා. 5000 ග්‍රනේඩ් දුන්නා. ඇත්තද අපේ හමුදාව ඝාතනය කරන්න පාවිච්චි කළේ ඒ ප්‍රේමදාස මහත්මයා දුන්න ගිනියවි කියන එක. එයා බයත්ත කතාව. එල්ඩී ගඩියක පාවිච්චි කරනවා ආමියක එගෙන්ස්ට් එක. කොච්චර කල් ඒවා පාවිච්චි කළාද? අදීපා කොන්ද රයිබල් එක දුන්නා. මේක T56 රයිබල් එක දුන්නා. TN එකට මුහුණ දෙන්නද ඔබ අලුත් පක්ෂකින් එන්නේ පොහොට්ටුවෙන් එන්නේ නැතුව? මම කැමදාමෙන් මාර්පදෙදම මම ඉන්නවා. මම මාර් කරන්නේ. ඒකට පොහොට්ටුව කියන්නේ ඔබ පොහොට්ටුවේ මිනිස්සෙක් කියලා නෙමෙයිනේ. මේක හරි. පොහොට්ටුවේ membership නෑ. මම හිටියා ඉස්සරහ අපි වයිස් චෙයාර්මන්. මම පොහොට්ටුව නෑ. පාස්කුවේ දේවස්ථාන වලට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවති උත්සවයකදී අදාළ මුදල ලබා දී තිබුණේ එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතයි. එමෙන්ම මඩකලපුව සියොන් දේවස්ථානයේ වෙනුවෙන් අගරදගුරු හිමියන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 5ක චෙක් පත රැගෙන කැනඩාව බලා ගිය එවකෙම දේවස්ථානයේ ප්‍රධාන දේපගතිවරයා තවමත් පැමිණ නොමැති බවද කොමිසමේදී හෙළි වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ අගරදගුරු පදවියෙහි සමාජ සුබ සාධන ආයතනය වන සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන්. පාස්කුවේදා කොච්චිකඩේ සහ කටුවපිටි පිපිරීම් දෙකෙන් පුද්ගලින් 381 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 37 දෙනෙකුගේ තත්වය ඉතා අවදානම් මට්ටමක පවතින බව පියතුමන් කොමිසමට පෙන්වා දුන්නා. කොමිසමෙහිදී විමසුවේ රජයේ විසින් ලබා දෙන බව පැවසූ මුදල් දේවස්ථාන වෙත ලැබුණේද යන්නයි. රජයෙන් මුදල් ලැබෙන තෙක් බලා නොසිට පීඩාවටපත් කතෝලික මෙන්ම බෞද්ධ හින්දු හා ඉස්ලාම් සියලු පවුල් වෙත අගරදුගුරු හිමියන්ගේ උපදෙස් මත මූල්‍ය උපකාර සිදු කළා. පියතුමන් පිළිතුරු දෙමින් සඳහන් කළා. එනුව කොච්චිකඩේ දේවස්ථානයට රුපියල් මිලියන 42.9ක මුදලක්ද කටුවපිටිය දේවස්ථානයට රුපියල් මිලියන 95.5ක මුදලක්ද ලබා දුන් බව උන්වහන්සේ පෙන්වා දුන්නා. එමෙන්ම මඩකලපුව සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් පීඩාවටපත් පවුල් හඳුනා ගැනීමෙන් පසු පළමු අදියරේදී රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දී තිබෙනවා.
ඒ සෙත්සරණ ආයතනයේ මෙන් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක එහෙඩ් නැමැති සංවිධානයක් හරහායි. ඉන්පසු තවත් අවස්ථාවක අගරදුගුරු හිමියන්ද රුපියල් මිලියන 5ක චෙක් පතක් එම දේවස්ථානයේ එවක ප්‍රධාන දේවගැතිවරයා ලෙස කටයුතු කළ රොෂාන් දේවගැතිවරයා වෙත ලබා දුන් බව පියතුමන් කොමිසම හමුවේ සඳහන් කළා. නමුත් පියතුමන් පැවසුවේ මෙතෙක් කිසිදු මුදලක් නොලැබුණු බවට එහි තවත් දේවගැතිවරුන් පිරිසක් මෙම කොමිසමට ප්‍රකාශ කර ඇති බව තමන් ජනමාධ්‍ය මගින් දැනගත් බවයි. රොෂාන් දේවගැතිවරයා රුපියල් මිලියන 5ක චෙක් පත ලැබීමෙන් පසු බිරිඳ සමග කැනඩාව බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ලැබුණා. මම ඔහු දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ නැවත දිනක ලංකාවට පැමිණි පසු මුදල් සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කරන බව සඳහන් කළා. යයි පියතුමන් කොමිසමට පැවසුවා. මේ අතර පාස්කුවිරිදා දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමට ඩුබයි රාජ්‍යයේ මුස්ලිම් සංවිධානයක් විසින් කොළඹ නෙළුම් පුකුණේදී උත්සවයක් පවත්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමරිකානු ඩොලර් මිලියන 5ක අනුරූප චෙක් පතක් ලබා දුන් බවද පියතුමන් කොමිසමට පැවසුවා. එම මුදලට කුමක් සිදු වූයේ දැයි මෙතෙක් නොදන්නා බවත් උන්වහන්සේ කොමිසම හමුවේ අනාවරණ කළා. මේ අතර දෙවන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා ලෝරන්ස් රාමනායක පියතුමන් අදත් කොමිසම හමුවට පැමිණියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 2019 වසරේ නෙළුම් පුකුණ රඟහලේ පැවති උත්සවයේදී ඇමරිකන් ඩොලර් මිලියන 5ක අනුරූප චෙක් පතක් ලබා දී තිබුණේ මුස්ලිම් වර්ල්ඩ් ලීග් හි ප්‍රධානී මොහමඩ් බින් විසින් බවට පියතුමන් කොමිසම හමුවේ යලි තහවුරු කළා. එම හමුවට පෙර මුස්ලිම් නායකයන් පිරිස අගරදුගුරු හිමිපාණන් බැහැදකීමට පැමිණි බවත් රජය හරහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බවට ඔවුන් අගරදුගුරු හිමියන්ට පැවසූ බවත් පියතුමන් කොමිසම හමුවේ සඳහන් කළා. මේ අතර ජනාධිපති කොමිසම පියතුමන්ගෙන් විමසුවේ කාඩිනල් හිමියන් ක්‍රියා කර ඇත්තේ යම් කිසි දේශපාලන මතයක සිට බවට ඇතමුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස කුමක්ද යන්නයි. එම ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බවත් කාඩිනල් හිමිපාණන් කිසි දිනක පක්ෂ දේශපාලනයක නිරත නොවන බවත් පියතුමන් කොමිසමට පෙන්වා දුන්නා. පියතුමන් වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කළේ කොමිෂන් සභාව ගැන ජනතාවට තිබෙන්නේ පැහැදිලි විශ්වාසයක්. වන්දියක් නෙවෙයි මේ ජනතාව ඉල්ලන්නේ සාධාරණයක්. මෙතරම් ගැඹුරින් තොරතුරු සොයන කොමිසමක් ඉතිහාසයේ නැති තරම්. කතෝලික ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ලෙසයි. අංකෝ මේ යන ක්‍රමවේදී පිළිබඳව ගොඩක් දෙනෙක්ගේ ප්‍රශංසාව හිමි වෙනවා. සෑම කරුණක්ම විමසමින් ගැඹුරට යන ආකාරයක් අපිට දැන් පෙනී යනවා. මේක කඩිනම් කරලා සියලුම කරුණු හෙළදරව් කරලා ජනතාවට හෝ ජනාධිපතිතුමාට ලබා දෙවි. ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ ලොකු වගකීමක් තමන්ගේ දෑතට පැවරෙනවා. ඒ කඩිනමින් ක්‍රියාත්මක කරලා ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණත්වයේ මේ සිදුවීම තුළ ලබා දේවි කියලා. මේක අහඹු සිදුවීමක් නෙමෙයි, මේක සැලසුම් ගහත් සහගත සිදුවීමක් කියන එක මේ සෑම කරුණකින්ම අපිට පැහැදිලි වෙලා යනවා. අපි දැක්කා එක්තරා මන්ත්‍රීවරයෙක් කඩිනම් වංශල අපිටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මාස 14ක් ගියාට පස්සේ තමන්ගේ තාත්තා ගැන සහ අපේ නායක එඬේරා ගැන කියන ප්‍රකාශනයේ සම්බන්ධයෙන් මේක දැන් කිව්වා කියලා කවුරුත් ගණන් ගන්නේ නැහැ. මොකද මේ තාත්තා දැනගෙන හිටියා කියන එකට වඩා දැන් අපි දන්නවා තාත්තට වඩා ගිය පිරිසක් මේක දැන් දැනගෙන ඉන්නවා. ඒකට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට කවුරු හරි එතුම පිටිපස්සේ ඉඳලා මේ කරුණ උස්සන්නද, එහෙම නැත්නම් මේ ජනතාව ආයි කුපිත කරවන්නද මේ වගේ හඬක් නගන්නේ කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙන බව අපි ප්‍රකාශ කරන්න කැමතියි. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවල අසම්පූර්ණ ලිපිගණු 40ක් බැඩවලන පොලිස්පතිවරයා වෙත ආපසු හරවා යැවීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවරගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උද්ෘත ගොනු නීතිපති උපදෙස් සඳහා විවිධ පොලිස් ස්ථාන වලින් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමක් සිදු කර තිබෙනවා. එම විමර්ශන ගොනු බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කර ඇති බව සඳහන් කර තිබුණත් විමර්ශන අසම්පූර්ණ කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි අසම්පූර්ණ ගොනු බවට පෙනී යනවා. එම නිසා අද දින ගරු නීතිපතිවරයා විසින් ඒ බව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර මූලිකවම අසම්පූර්ණ විමර්ශන උද්ෘත ගොනු 40ක් ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙතට ආපසු බාර දීමක් සිදු කර තිබෙනවා. මෙම අසම්පූර්ණ විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදු කර එම සම්පූර්ණ විමර්ශන ගොනු ගරු නීතිපතිවරයා වෙත බාර දෙන ලෙසට ගරු නීතිපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දීමක් අද දින සිදු කර තිබෙනවා. රජයේ අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධායති විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට කිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ කුඩා ව්‍යාපාරිකයින්ට නැගිටීම සඳහා රජය නිදහස ලබා දිය යුතු බවයි. රජයේ කාර්යභාරය වන්නේ එම ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට දායක වීම බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීය භාවය වැඩි දියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම හා වෙළඳ ප්‍රවර්ධන හැකියාව ලබා දීම රජයේ වගකීමක් බවයි. ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කළ බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. මෙතර දුරකතනෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ග පැසසුමට ලක් කර තිබෙනවා. ඊට අමතරව ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා. පවතින තත්ත්වයේ යහපත් වූ පසු සිය රටට පැමිණෙන ලෙසද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනාවක් කර තිබෙනවා. නව සංකල්පෝසේ අභිමානවත් මාතෘභූමියක් ගොඩනැගීම සඳහා කැපවෙන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බද්දේකම පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන රැලියක් ඊයේ පසරුවේ බද්දේකම නගරයේදී පැවැත්වුණා. 69 ලක්ෂයක් රවටලා මේ පත්තුණු ගුරුකාර ආණ්ඩුව සත්‍ය වශයෙන්ම වැඩබැරි ආණ්ඩුව මහබලවේ ජනතාවට සහනයක් ලබා දෙන්නට තේරෙන්නේ නැහැ. වැඩ කිරීමේ අසාර්ථක භාවය ඇති වෙනකොට එක එක රංගන දියත් කරනවා. මිත්‍රවරුනි, රටට ඇත්ත වශයෙන්ම අවශ්‍යයි පැහැදිලි වෙනසක්. හිතක් පපුවක් ඇති රජය, ජනතාවගේ දුක තේරෙන රජය, නිර්මල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමි, බුද්ධ ආගමට මුල් තැන ලබා දෙමි, සියලුම ජාතීන් සියලුම ආගම් සුරකිමි, ඒකීය භාවය ආරක්ෂා කරගෙන භෞමික අඛණ්ඩතාවය රැකගෙන රටේ ස්වාධීනත්වයේ ස්වාධිපත්‍යයේ සුරක්ෂා කරගෙන ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙමි. අපි අභිමානවත් මාතෘභූමියක් ගොඩනගන නව සංකල්පය අපි සමගි ජනබලවේගයෙන් ක්‍රියාත්මක කරමු. එය අපි හඳුන්වන්නේ සත් ජාතිකත්වයේ හැටියට. මොකද සත් කියන්නේ? සත්‍යවාදී, සත්ත්වන්ත, ඒ වගේම පිරිසිදු සිටිවිලි වලින් පරිපූර්ණ වූ ජාතිකත්වය. ඒ ජාතිකත්වය හරහා අපි බලාපොරොත්තු වෙනවා රටේ ප්‍රජා කේන්ද්‍රීය, පෞල කේන්ද්‍ර කරගන්න, පුද්ගලයා කේන්ද්‍ර කරගන්න දැවැන්ත සංවර්ධනයක් තුළින් රට ගොඩනගන්න. MCC ගිවිසුමේටතේ මෙරටට ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රතිපාදන වලින් කිසිදු මුදලක් රජයට ලබා දී හෝ රජය විසින් වැය කර නැතයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අදත් අදහස් පළ කළා. දැන් වුන් කියනවා ගිවිසුමේ කොටස් දෙකක් අසං කළා තියෙනවා කියලා පහුගිය රනිල් මෛත්‍රී ආණ්ඩුවේ. දැන්ද දැනගත්තා. ඒතර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ හිටියා 60-70ක් මන්ත්‍රීවරු. අපි යක්කෝ හොඳට අඳුරනවා MCC නෙමෙයි මොන ගිවිසුම් ගෙනාවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ පරණ පතෝලය වගේ නෙමෙයි කොන්ද කෙලින් තියෙන කෂේරුකාවක් තියෙන ජනාධිපති කෙනෙක් නිසා ඇමරිකාව නෙමෙයි තූත්තුගුඩියෙන් ගෙනාවත් ඒවට අස්සම් කරන්නේ නැහැ කියන එක. දැනටමත් MCC කාර්යාලය පවත්වගෙන යනවා. MCC කාර්යාලය ඉවත් කිරීම සඳහා බල කරන්න. මා දැක්කයි කොමිෂන් පස්සේ කිව්ව අස්සම් කරන්නේ නැහැ කියලා නෙමෙයි මහජන අදහස් විමසනවා කියන්නේ. මේ MCC ගිවිසුම අස්සම් කරන්න යනවා. අස්සම් කරනවා. MCC ගිවිසුම හරහා අපේ රටට සිදුවන හානිය, අපේ රටේ ඉඩම්මයි තිය අහිමි වීම, මේ ආදී වශයෙන් ගත්තොත් එහෙම ඒ බරපතල හානිය කරලා ඉවර වෙලා ඒ හානිය නොකළාසේ යහපාලනය හැසිරීම පුදුම සහගතයි. ඒකේ රැකවලා හැටියට කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක. දැන් මේක නරක වෙන්නත් අද හොඳ වෙන්නත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේදී දැන් මේ කතන්දර කියලා අවසානයේ මොහොතේදී ඕක අස්සම් කරන්නයි මේ උත්සාහ ගන්නේ. මහමැතිවරණ ඉවරෙන්න කලින් පුළුවන් නම් ඔය MCC ගිවිසුම කැලුවලට ඉරලා දාන්න. ඒ කාලේ එකයි මේ කාලේ එකයි කියලා එකක් නැහැ. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ අන්තර්ගතය කියවල බලලා තමයි අපි ඒකට විරුද්ධ වුනේ. ඒ නිසා අපි කිසිසේත්ම ඒ පරගැති ගිවිසුමට මේ රට ගොදුරු වෙන්න දෙන්නේ නැහැ. ඒ ඩොලර් මිලියන් 10 මොනවට පාවිච්චි කරාද කියලා කොහෙවත් වාර්තා වෙන්නේ නැහැ. මේ සල්ලි වලට මොනවා දුන්නේ කියන එක ප්‍රශ්නයක්. දැන් මේ මුදල් හම්බෙන්නේ භාණ්ඩාගාරයට. නැත්තම් කාගේවත් පෞද්ගලික ගිණුම් වලට නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය UN එකෙන් අයින් වෙන්න පුළුවන් නම් මේ MCC ගිවිසුම හොඳ නැත්තම් මේ රටට එතුමන්ලා විශ්වාස කරනවා නම් එහෙම
මේවා අයින් කරන්න. ඒකේ ඉස්පිල්ලක් පාපිල්ලක් එක අකුරක් කොම්බුවක්. එකම දෙයක්වත් මේ රටේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. කරුණාකරලා අපිට පෙන්වන්න මේ අස්සම් කරපු ගිවිසුම මොකක්ද? මේ ගිවිසුම අස්සම් කරන්න මූලිකත්වයේ ගත්තු අය මේ සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කළා. රට පාවා දෙන රටේ ඉඩම් ටික විදේශිකයන්ට අයිති කරගන්න ඒ සියලු දේවල් කරපු අයව නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඩුවම් දිය යුතුයි. මේ අතර ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය අද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ MCC ගිවිසුම අනුව මෙරටට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480ක ප්‍රතිපාදන වලින් කිසිදු මුදලක් රජයට ලබා දී හෝ කිසිදු කටයුත්තක් සඳහා රජය විසින් වැය කර නොමැති බවයි. අවන්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් වග උත්තරකරුවෙකු ලෙස නම් කර ඇති ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් දේශපාලන පරිගණීම් පිළිබඳ පරීක්ෂා කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කළා. මේ අතර අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියද අද කොමිසම හමුවේ පළමු වරට පෙනී සිටියා. කොමිසම හමුවේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොමිසමට පවසා සිටියේ එවන්ගාඩ් පැමිණිලිට අදාළව තමන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට හේතු වූ කරුණු නොදන්නා බවයි. තමා ජූනි 23 වන දින අවසන් වරට කොමිසම හමුවේ පෙනී සිටින් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පිටපත්වල ඡායා පිටපත් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනවල පිටපත් ඉල්ලා සිටියද ඒ ලැබී නැති බව ඔහු ප්‍රකාශ කළා. ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේ සාක්ෂිකරුවන්ගෙන් පිටපත් අධ්‍යයනය කිරීමට කල් ලබා දෙන ලෙසයි. මේ ගනුදෙනුට අදාළ පරීක්ෂණ හතරක් සිදු වී තිබෙනවා. ඒ හතරම අඩාල වී තිබෙනවා. වරදකරුවන් හඳුනාගෙන තිබෙනවා. නඩු පැවරීම සඳහා ජනාධිපති කමිටු සභාව විසින් නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ සියල්ල පසකලා මේ චෞර ව්‍යාපාරිකයා සුද්ධ කිරීම සඳහා දරන ප්‍රයත්න ඉල්දරු කිරීම තමයි අපේ අපේක්ෂාව. චෞර ව්‍යාපාරිකයෙක් කවුද කියලා කියන්න මම එයාට කිව්වනේ අර එයාගේ පොතේ තියෙන බිලියන 7ක් තියෙනවනේ. ඒ ගැන තාම උත්තරයක් දුන්නේ නැහැ. දැන් අහුණානේ ඒගොල්ලන්ගේ කට්ටියක් අර මිලියන 400ක බිල්ඩිමක් තිබිලා එම්ම ආරම්භ පිට නේද? ඒවට උත්තර දෙන්න බෑනේ. අපි අද මෙතනට ආවේ අපිට වෙච්ච අසාධාරණ අපි ලිඛිත ඔප්පු කරලා තියෙනවා. ඕන් එතනට COVID-19 වසංගතය සම්පූර්ණයෙන් තුරන් වන තෙක් නිරෝධායන නීතිවලට අවනතව කටයුතු නොකරන සියලු දෙනාට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර අද දවසේ තවත් ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2014ක් දක්වා ඉහළ ගියා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දැමුණු ජාතික කෞතුකාගාරය ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක පරිශ්‍රද එළමෙන පළවෙනිදා සිට විවෘත කිරීමට අවසර හිමිව තිබෙනවා. මේ අතර COVID වසංගතයේ හේතුවෙන් මාස 4කට ආසන්න කාලයක් වසා දමා තිබූ සිනමා ශාලා හෙට සිට යළි විවෘත කිරීමට නියමිත බැවින් කොළඹ නගරයේ සිනමා ශාලා ආරක්ෂා කිරීමේ කටයුතු අද සිදු කෙරුණි. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව දිවයිනේ සියලු පෙර පාසල් ද ආරම්භ කිරීමට අවස්ථාව දැන් හිමිව ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ පෙර පාසල් ගුරුවරුන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹි බවයි. යනු 50%ක ධාරිතාවකින් පෙර පාසල් ආරම්භ කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා. මේ අතර සමාජ දුරස්ථභාවය අනුව ආසන පනවමින් විෂබීජ හරණය කිරීමේ නියමයන්ට යටත්ව පෞද්ගලික උපකාරක පන්ති සඳහා සිසුන් 500ක් සහභාගී කරවා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවසර ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිත තවත් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සමස්ත සුවය ලැබුවන් සංඛ්‍යාව 1619ක් දක්වා ඉහළ ගියා. ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගත් UL 1506 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයක් බේරුට් අගනුවර සිට අද අලුයම කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. මේ අතර මාලදිවයිනේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණියා. ඊට අමතරව ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකුද අද අලුයම දිවයිනට පැමිණියා. මේ අතර COVID-19 වසංගතය අවසන් වන තුරු නිරෝධායන නීතිවලට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ COVID-19 වෛරසයෙන් තවමත් දැඩි පීඩාවට පත්ව තිබෙන අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,688ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගෙවුණු දිනය තුළදී රටින් COVID-19 ආසාදිතින් 40,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,180ක්.
COVID-19 වෛරසයෙන් මීට පෙර දැඩිව පීඩා විඳි බ්‍රිතාන්‍ය වැසියන් සෞඛ්‍ය නිර්දේශ නොතකමින් එරටට බලපෑ ඇති දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයේ මැදේ මුහුදු වෙරළවල එක්රොක් වී සිටින අයිරූ විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. ඊයේ දිනේදී ආසල්වැසි ඉන්දියාවෙන් නව ආසාදිතින් 18,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 491,170ක් දක්වා ඉහළ ගියා. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,308ක් ලෙසින්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මෙවර මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේ අගෝස්තු 6 වෙනිදා රාත්‍රී 8 වන විට ලබා දීමට හැකි වෙතයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද මොනරාකල ප්‍රදේශයේ පැවති ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු අවස්ථාවට එක්වෙමින්. COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුව මෙවර මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධ පෙරහුරුවක් සංවිධානය කර තිබුණේ මොඩරාගල රාජකීය විද්‍යාලයේදී. මුළු ලංකාවේම ඡන්ද ප්‍රතිඵලය අපට දෙන්න පුළුවන් වෙනවා බොහෝ වෙලාවට 6 වෙනිදා පස්වරු 8 විතර වෙනකොට. ඒක රෑ 10 විතර වෙන්නත් පුළුවන්. ඒ පක්ෂෙන්ගේ කණ්ඩායමෙන් තේරීපත් වෙන මන්ත්‍රීවරු කවුද කියන එක කියන්න වෙන්නේ මනාප ගණන් කිරීමට ඊට වඩා වැඩි වෙලාවක් යනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මීටරයක දුර පවත්වා ගැනීම සහ නිරන්තරයෙන් අපිරිසිදු කිරීමට සිදුවීම. මනාප අංක ප්‍රදර්ශනය කරන්න දෙන්නේ නැහැ. කොහොමද දැන් අලුතෙන් මෙතන ඉදිරිපත් කරන අයට මේක අවශ්‍යදායකයි නේද? ඒක පනතේ තියෙන නීතිය ක්‍රියාත්මක කරා මිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙනම නීතියක් කරලා නැහැ. වැරදි එකක් නිවැරදි කරාම පරණ වැරද්ද ආපහු කරන්න ඕන කියලා එකක් නැහැ. මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දීපු ඡන්ද වලින් 150 80 අද එතනින් ඉවත් වෙන 113 ඒගොල්ලන්ට ගන්න බෑ. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ආරාධනා කරන්න සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ රටේ අගමැතිකම අරගෙන ආණ්ඩුව හදන්න කියන්න. දවල් හීනයක්. ඒ අයත් එක්ක 3-2 නෙවෙයි මොන දෙකක්වත් හදන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අති ප්‍රාඥ සජිත් ප්‍රේමදාස මහදුරුතුමන් තරඟ වදිනවා කොළඹ දිස්ත්‍රික්කයේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරඟ වදිනවා කොළඹ දිස්ත්‍රික්කයෙන්. මට තියෙනවා ලොකු දොර දුකක් මේ දෙන්නම එකට තියලා ඒ දෙන්නම ගන්න මනාප ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ගන්න. නැවත මේ අසීමිත බලය 3-2 බලයක් රාජපක්ෂලා අතර දෙනවා කියන්නේ අපේ රටේ ජනතාවට ඉතාම භයානක කාලයක් උදා වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ 3-2 බලය මොන මොහොතකවත් මේ රාජපක්ෂලාට හිමි වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට රට හදන්න නම් ගෝඨාභය වගේ සිතන පතන ගෝඨාභය වගේ වැඩ කර පුංචි ගෝඨාභයලා ටික පාර්ලිමේන්තුවට යවන්න ඕනි. නායකයෙක් කියන්නේ මිත්‍රවරුනි, අපි අඬනකොට අපිත් එක්ක එකට අඬන කෙනෙක් නෙවෙයි. ඒකට මරුබඩුවක් ඉන්නවා. රජිත් ප්‍රේමදාස මැතිතුමා, අපි අඬනවනේ එතුමා මොකද කියන්නේ? ඔබ අඬනවා නම් රෑට මම ඔබේ ගෙදරට ඇවිදින්. ඔබව බදාගෙන මමත් අඬන්නම්. ඔබට අඬලා මහන්සි නම් ඔබ මහන්සි නිවනතුරු මම ඔබ වෙනුවෙන් අඬන්නම්. ඉතින් අපි ආණ්ඩුව වරද දෙනවා. මේගොල්ලෝ ආණ්ඩුව නැති කර ගන්න. අපි බලිද? හැබැයි මෛත්‍රීපාලගේ ඔළුවේ තිබ්බා. මම කවදා හරි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් මම පරිගන්නවා. කොහොමද යා පරිගත්තේ? පාස්ට්‍ර ප්‍රහාරයේ තොරතුරු එතුමාට ආවා. එතුමා දැනගෙන හිටිය පාස්ට්‍ර ප්‍රහාරය ගැන. මොකද එතුමා කෙරුවේ? රට කියා. යහ පාලනය කියන එක මේ රට කෑවා. දිත්ත ධම්ම වේදනීය කර්මය පරදීලා එක්සත් ජාතික පක්ෂයේ 3-4 කැඩිලා වීමංකොල්ලකාරයෝ සල්ලි බෙදයි. ගල්වැලි ටික මංකොල්ලකාපු අය සල්ලි බෙදයි. දින දේ ගන්නේ ඔබේ සල්ලි. හැබැයි පොත්වට කතර ගහලා 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා එහෙම මේ පයින්නේ නැතුව මහින්ද මහත්තයෙක් හිටගත් අයට මනාප ලකුණු කරන්නයි. තමුන්නාන්සලා මේ දුරකතණයට කතරේ ගහනවායි කියන්නේ සමාජිකයෝ පාක්ෂිකයෝ පාවා නොදෙන එකම බලවේගය සමගි ජන බලවේගය. මේ ජනාධිපති අපේක්ෂකේ ටෙලිෆෝන් එකේ වයර් එක නැති ටෙලිෆෝන් එක. දැන් ඒ උස්සපු එකෙත් කොන නැහැ. ඒ කියන්නේ කිසිම කෝල් එකක් එන්නේ නැහැ ඒකට. කෝල් එකක් එන්නේ නැහැ, කෝල් එකක් දෙන්නත් බෑ. ඉතින් දෙයි හාමුදුරනේ මෙහෙම ඔළුව මඤ්ඤම් මිනිහෙක්ව මේ කණ්ඩායමේ ඉන්න නායකයා කරන් ඉන්න එකට වෙනම ගාණක් දෙන්න ඕන. ආන්දෝලනාත්මක සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර සිංහල මවවරුන් වදභාවයට පත් කළ බවට චෝදනා එල්ල වී සිටින සාපි ශාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගත් අවස්ථාවේදී
वैद्य साफि शाब्दीन टेरेहिव गुणुकर तिबेन नडुवेदी अपराध परीक्षण देपार्तमेंतुव पिटु 41 किन युत वार्तावाक कुरुणेगल प्रधान महेस्त्रात संपत हेवावसम महता वेत इदिरिपत् कला एम वार्तावट अनुव अपराध परीक्षण देपार्तमेंतुव वैद्यवरुन हेदियन पौल सौख्य सेविकावन नतुलु विशाल पिरिसकगेन प्रकाश सटहन करगेन तिबेनवा एहिदी अतेम प्रकाश वलिन कियवी अत्ते साफि शाब्दीन वैद्यवरया सिंहल मव्वरुन संधा सिदुकल सत्कम वलिन पसु मेहुम दमीमेदी एक स्तरयक पमनक योदागेन अति अतर मुस्लिम मव्वरुन संधा स्तर देकक योदागेन मुस्लिम आगमिक प्रकाशकमंडल विविध स्थान यमुकरण अदाल साक्षिवली प्रकाश සත්කමක් සම්බන්ධව කුලියාපිටියේ මූලික රෝහලින් සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් පවතින බව අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. එහිදී විත්‍ය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද කුරුණෑගල හෝ කුලියාපිටියේ ශික්ෂණ රෝහල්වලින් බැහැරව සුදුසු රෝහලක අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්වාධීන පරීක්ෂණයක් සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කණ්ඩායමක් මේ සඳහා යොදා ගන්නා බව නිවේදනය කළ අතර නඩු විභාගය අගෝස්තු මාස 26 වෙනි දිනට කල් තැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහුගිය විමර්ශන කණ්ඩායම විසින් අධිකරණයට වාර්තා කරන ලැබුවේ සාපි සාබ්දීන් වෛද්‍යවරයා විසින් මව්වරුන් වඳභාවයට පත්කරන ආකාරයේ ක්‍රියාවක් කරපු බවට නොදුටු බවට. හැබැයි අලුතෙන් පත්කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම එයා සම්බන්ධයෙන් එක එක ආකාරයේ ක්‍රියාවන් දුටු බවට ඉතා විශාල සාක්ෂි ප්‍රමාණයක් ගරු අධිකරණ ඉදිරිපත් කරන ලැබුවා. මේ ආකාරයට මව්වරුන් වඳ කළ හැකිද දැනගන්න විනිසුරුතුමා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක් පත්කරන ලැබුවා. ඒ කණ්ඩායම අධිකරණයට ප්‍රශ්නාවලියක් දීලා තියෙනවා. එකකට හෝ කිහිපයකට ඔව් යන අතර ලැබේනා ඒ මව්වරු යන්දයා කරන්නට ලක්විය හැකි කියන එක අද ගරු අධිකරණයේදී හෙළි වුණා එවැනි ආකාරයේ ප්‍රශ්න තුනකට ඔව් යන උත්තරය ලැබෙන බවට ඒ අනුව පැහැදිලි වෙනවා සාපි සහබ්දීන් වෛද්‍යවරයා යම් අපරාධයක් සූක්ෂම ආකාරයෙන් කරලා තියෙන බව මේ අතර ආන්දෝලනාත්මක සුදුවැන් ප්‍රතිසාකච්ඡාවට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සුදුවැන් රියදිරි සහ සහායක කුලස පෙනී සිටමින් ප්‍රතිසාකච්ඡාවක් පැවැත්වූ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකුද පැමිණ සිටියේ නැහැ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමී යනාය පමණක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ සඳහන් කළේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් වෙනත් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව දැනගන්නට ඇති බවයි. එම සැකකරුවන් දෙදෙනා තඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළ අතර නඩුව සැප්තැම්බර් 25 දක්වා කල් තැබුණා. දෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව නැගිනහිර පළාතේ නින්දූර් වෙරළ තීරයේ අනවසර වෙරළ උද්‍යානයක් ඉදිකිරීමට පසුගිය රජයේ දේශපාලඥයෙකු කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් හිරු සීඅයියේ මැදිහත්වීම මත එම අනවසර ඉදිකිරීම නවතා දැමීමට බෙරළ සංරක්ෂණ බලධාරීන් ක්‍රියා කළා. නැගෙනහිර පළාතේ නින්දවූර් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වව්වාලෝඩේ කලපුවේ කොටසක් ගොඩ කරමින් වෙරළ උද්‍යානයක් සකස් කිරීමට කිසියම් පිරිසක් පසුගිය කාලයේ පියවරගෙන තිබුණා. හිරු සීඅයියේ වෙත මෙම නීති විරෝධී ක්‍රියාවලිය වාර්තා වීමත් සමග අප අදාළ ප්‍රදේශයේ වෙත ගොස් මේ පිළිබඳ සොයා බැලුවා. එහිදී අනාවරණ වුණේ පසුගිය රජයේ සිටි දේශපාලඥයෙකුගේ අවශ්‍යතාව මත ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා ප්‍රසාදය දිනා ගැනීම සඳහා මෙම ඉදිකිරීම සිදු කරනා බවයි. මහා පරිමාණයෙන් කලපුවේ කොටසක් පුරවමින් මෙම වෙරළ උද්‍යානය ඉදිකිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් ලබාගෙන තිබුණේද නැහැ. හිරු සීඅයියේ මේ සිදුවන නීති විරෝධී ක්‍රියාවලිය ප්‍රෝගත කිරීමෙන් අනතුරුව වෙරළ සංරක්ෂණ බලධාරීන්ව මේ පිළිබඳව දැනුම්වත් කළා. එම නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණියේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද සමගයි. මැතිවරණ සමයක් අභියස සිදු කෙරෙන මෙම නීති විරෝධී ඉදිකිරීම් නතර කරන ලෙසයි වෙරළ සංරක්ෂණ නිලධාරීන් ඉදිකිරීම් සිදු කරන්නන්ට එහිදී දන්වා සිටියේ.
මේක ඇත්තෙන්ම ගැටලු සහගත තත්ත්වයක් මේ සඳහා අර මුදල් යෙදෙන්නේ කොහෙන්ද තීරණ කාල සීමාවක් තුලදී වෙනි ආකාරයේ කටයුතු වල නීලීමට පෙර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් අවසර ලබා ගත යුතුයි නමුත් ඒ කිසිවක් මෙම ඉදිකිරීම තුල නැ ඒ නිසා අපි මෙම අනවසර ඉදිකිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කරා දිගින් දිගටම මෙරට නීතිය මායිම් නොකරමින් නැගෙනහිර දේශපාලකයන් මේ පෙන්වන්නේ Taman මෙරට නීතියට අවනත නොවන බවද නීතිය අතටගෙන නින්දවූරු විරල තීරයේ සිදු කරන මෙම මහා පරිසර විනාශය ගැන හිරුසියයි තවදුරටත් අවධානයෙන් දැන් රටවට අහිරෝ පළාත් කිහිපයකට අද දිනේ පවතින වැසි තත්ත්වය ඉදිරිපැය 24 තුලද තවදුරටත් පවතී යයි බලාපොරොත්තු වන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා හාලියල සහ බදුල්ල යන ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබූ අතර ඇතැම් මාර්ගවල වාහන ගමනාගමනයටද බාධා සිදු වුණා මේ අතර දෙහිඔවිට එළවුල්ල දොඩංගොඩ කන්ද අද පෙරවරුවේ නාය යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත් වුණා කොළඹ සිට ගම්පොළ දක්වා මද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු සමග ඔවුන් ගමන්ගත් මෝටර් රථය ගම්පොළදී අද පොලිස් භාරයට ගනු ලැබුවා පසුව සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ බඳනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙවා ඇති බවයි දැන් ලෝවට අහිරු ලෝවට අහිරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට බලපෑ අකුණු සැර හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව අද වන විට 110ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලෙන් 25 දිනකුද අකුණු සැර වැදීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි ඉන්දියාවේ ප්‍රාන්ත 23කට මේ දිනවල අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර ඉදිරි දින කිහිපයේදී එරට කාලගුණය තවදුරටත් අයහපත් වන බවට රතු නිවේදනද නිකුත් කර තිබෙනවා පසුගිය 23 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර ඔලිම්පික් දිනය නිමිත්තෙන් ජාතික ඔලිම්පික් කමිටුවද විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණේ කොළඹ ඔලිම්පික් නිවහනේදී 1894 වසරේ ජූනි මාස 23 වනදා නූතන ඔලිම්පික් ඇරඹුම සැණිටුවන් කරමින් සෑම වසරකම ජූනි මාස 23 වනදා ලොව පුරා ඔලිම්පික් දින සැමරුම් සංවිධානය කර තිබුණත් මෙවර එය කොවිඩ් අවදානම හේතුවෙන් සීමා කරන්නට ලෝක ක්‍රීඩා බලධාරීන්ට සිදු වුණා ජාතික ඔලිම්පික් නිවහනේදී පැවති ඔලිම්පික් දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරට ජපන් තානාපති අතර ඊට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතා මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාව මහතාද එක්ව සිටියා මෙහිදී ඔලිම්පික් දින විශේෂ දේශනය රොෂාන් මහනාව මහතා විසින් පවත්වනු ලැබුවා පසුගිය වර්ෂවල ඔලිම්පික් දින සැමරුම් වලට වඩා මෙවර සැමරුම ක්‍රීඩාව ඉක්මමා ගිය මානුෂීය අගයක් ගන්න බව අපට හැඟෙනවා සැබවින්ම ක්‍රීඩාව කියන්නේ විශ්වීය මුදුවක් ඔලිම්පික් කියන්නේ එහි රන් දොවල ක්‍රීඩාව කියන්නේ ජය පරාජය කියලා යමෙකු සරල අර්ථයෙන් පෙන්වන්න පුළුවන් ඒත් මගේ අත්දැකීම ක්‍රීඩාව යනු ජයග්‍රහණයේ පමණයි ක්‍රීඩකයෙකුගේ පරාජය තුල ලැබෙන අරා ගැනීම ඉවසීම අදිෂ්ඨානශීලී බව පෞරුෂ වර්ධනය ක්‍රීඩකයෙකුට ඔහුගේ සමස්ත ජීවිතයේ ජයග්‍රහණයක් ඒක පරාජය කළ නොහැකි දේශපාලනයට ළඟ කීප දෙනෙක්ම මේ ක්‍රීඩාව විහිළුවකට අරගෙන තියෙනවා මම හිතන්නේ නැහැ ඒක විහිළුවකට ගත යුතුයි කියලා අපිට වගකීමක් තියෙනවා මේ ක්‍රීඩාව රට පුරා ව්‍යාප්ත කරලා අපේ අනාගත දරුවන්ට ඒ වරම ඒ මඟ පෙන්වන්න හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බිඳිමාවට පත් වෙනවා පැත්තක් නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න අපේ අලුත්ම වන්නේ හෙට මධ්‍යාහන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් සුබ රාත්‍රියක්